නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද එක්සත් ජාතික පක්ෂයේ අය ඇවිල්ලා කියනවා දේශපාලන පළිගැනීම කියලා. කටින්ද කියන්නේ කියන ප්‍රශ්නේ යහන්නේ. කතානායකතුමාටත් දැන් හරි දුක හිතිලා තියෙනවා මේ අල්ලන් යන අයක. ඔය කතානායකමත්තා ඔය පුටුවේ වාඩි වුණේ 2015 දී. 2015 ඉඳලා 2019 ජනවාරි මැතිවරණය වෙනකන් අපේ මන්ත්‍රීවරු කී දෙනෙක් රිමාන්ඩ් කරා? බැසිල් රාජපක්ෂ මැතිතුමා රෑ 12ට ගෙනිච්චි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, විමල් වීරවංශ මන්ත්‍රීතුමා, ජොන්ස්ටන් ප්‍රනාන්ඩු මන්ත්‍රීතුමා, මහින්දානන්ද මැතිතුමා, ගම්මන්පිල මැතිතුමා. හැබැයි එදා ඔය කතානායකතුමාට පෙවුනේ නෑ මේ සම්ප්‍රදාය කඩ කරලා යනවායි කියලා. අපි පාර්ලිමේන්තුවේ වහාවාරයක් එතුමාට කියලා තියෙනවා මේ මන්ත්‍රීවරු ගන්නකොට අවශ්‍ය කටයුතු කරන්න කියලා. කවදාවත් එතුමාට ඒක මතක් වුණේ නෑ. අද පේනවා පිරුවට අපේරවා ගත්ත සුවාධීනත්වයේ නැති එක්සත් ජාතික පක්ෂයේ කත්තදින කතානායකෙක් පත් වෙලා තියෙනවා කියලා. එයාට මේ ඉන්න මැතිවරණදී මහජනේ උත්තර දෙයි. අපි පාර්ලිමේන්තුවේදී කිව්ව අන්තිම පාර්ලිමේන්තු වාරයේදී 100ට යෝජනා ඉස්තිකරපේ දමන 16 වෙනිදාට මහජනේ පිළිතුරු දෙයි කියලා. එදා මැතිවරණේ පැවැත්තුවා නම් මේ ප්‍රශ්නේ එදා ඉවර වෙලා තියෙන්නේ. එදත් මහජනේ හිටියේ මතේ. නීතිය දඩමීමා කරගෙන මැතිවරණේ කල් දැම්මා. අවස්ථාව ලැබිච්ච ගමන් මහජනයා එකට හරි පිළිතුරු දු. breaking.lk